हिमाशी अक्षराल काम प्रकार मचान अक्षर दी उंगे गोहेदेला सार्थक ने අනික ඉමාෂි උඹයි අතර ලොකු ඇයි හොඳ අයක් නැහනේ. ඒක මේ වෙලාවට දුකෙන් අප්සෙට් එකේ. හරි. එතකොට දැන් උඹ කියන්නේ මම මොකද කරන්න ඕනේ? අපි මේ රස්නේ පොඩ්ඩක් අකමකා වෙනකන් ඉඳලා ඒ පැත්තේ ගිහලා පොඩි සර්ච් එකක් දාන්න. හරි.
मगे पुतूम सहन अने को नाकर बोर बार दी अंत मतलब प्रश्न अति नालक हितन पत्ल ओमी चापल इगन पल प्रयोजन गेदूर वेडपल तमाइनाटी समहार वीट एगोलंग हितोल एक बेरी नैने ඇයි නාලක එහෙම කියන්නේ නාලකට එහෙම මොකද දැනුණාද අනේ නෑ නෑ මම මේ නිකන් හිතුණා වින්දා කිව්වේ ඔය ළමයාට ටික දවසක් යනකොට තේරෙයි ඒගොල්ලෝ අපි කියන දෙයකට පිටින් යන අය නෙවෙයි අනිත් එක ඔය වෙන ළමයි වගේ එක එක පටලැවිලි ඇති කරගත්තු අයත් නෙවෙයි අනේ නැත්නම් මට සමා වෙන්න මොකද නාලක හිටියටියේ නොකියන විදිහේ කතාවක් කිව්වේ ඒක තමයි චාපත් එක මොකක් හරි ප්‍රශ්නයක් වත් ඇති කරගත්තද මම අපේ තාපත් එක ඒක වෙන්න බෑ ඒක නම් එහෙම තමයි කෝකට තමයි මං අහලා බලන්න आयुष
මං හිටි ගල්ල අණ්ඩපාලයක් කියලා. බලන් ගියා මොංගල් කාරේ. ඇති අන්තන් දිනීප ඇතුළු දත් ටිකක් ගලව ගත්තේ නැතුව. ආහා මෑන් ඩෙන්ටිස් කෙනෙක් හිම නෙවෙයි. පිස්සුවේ හොඳ මේක. නැවගිලුණා බෑන්චු. ආ මේ මේගොල්ලන් කලින්ම ඇවිල්ලානේ. කොහොමද මදුරේ වාට? මේ අංකල් ඔන්නම අංකල්ට පොරව ගෙනල්ලා දුන්නා. ඉතුරු ටික අංකල්ම බලාගෙන. හැබැයි බලාගෙන මෙයා දිලීපගේ යාළුවයි. මම යනවා. මේ මදුරේ අපිට කැම ගන්න පුළුවන් නේද? ඩිලිවරි සර්විස් වහලා ඔන්නම් ඇවිල්ලා කනවා. ඇහ මිස්ටර් චතුරංග ඔය බන්ටිල සිංහල කට්ටියක්ද? නැතුව වෙන මොකද? අයියෝ අයියෝ මාරා අප්සෙට් ලැන්ග්වේජ් එකක් නේ කතා කරන්නේ. මට දැනෙන්නේ 50% වගේ. මේ ආපහුලට දාගන්න දහදන්නේ. අර මදුරට එහෙම ඇහුණා නම් හොඳ සුද්ධ සිංහල දෙකක් අහගන්නවා ෆ්‍රී. ෆ්‍රී? මේ යමු යමු ගෙට ගිහිල්ලා කතා කරමු. චතුරංග ඔව් චතුරංග ඇගි මිනිහා නැන්දලගේ ගේ ළඟ වහලා තියෙන ගයක් අරන් පදිංචිට යනවලු මේ බ්‍රාන්ච් එක බාරව ඇවිත් නේ ඒක නම් හොඳයි ඒ වුණාට ඉතින් ඒ ළමයා කොහමද තනියම ඔය ගෙදර ඉන්නේ තනියම ඉන්නකොට නිදහස වැඩි වෙනවා නිදහස වැඩි වුණාම ළමයි නරක දේවල් වලට පුරුදු වෙනවා අම්මා ඉතින් ඔය නරක වැඩගෙන දන්න තරම තමයි. අම්මා තනියම හිටියා කියලා නරක වැඩවලට පුරුදු වෙන්නේ නැහැ. ඒකට උනන්දුව තියෙන්න ඕනේ. එතකොට තමයි නරක වැඩවලට පුරුදු වෙන්නේ. දැන් චතුරංග හැම එකෙක් නෙමෙයිනේ. ආකාශ් නවත් ගන්නවා. ඔය මොනවද කියන්නේ කියලා ඔයාම දන්නේ නැහැ. සෝරි අම්මා. මං කිව්වේ නැහැ. බග්ගල් එළියට ආවනේ ආකාශ් මට ඇත්තම කියන්න ඔයා අක්ෂරාව කලින් අඳුරනවාද ආ ඔයාද අක්ෂරාව ජොබ් එකට ගත්තේ අම්මට පිසුදම් මේ දැන් මම දයාව ජොබ් එකට අරගෙන ආවේ ආ අර වයර් මාරුලා දඟරන මිස් මාතනීමේ දයාව කොහෙන්ද ඇදගෙන ආවේ ඒ වුණාට මට හොඳට මතකයි මේ ළමයාව මම කලින් කොහෙද හරිය දැකලා තියෙනවා ආකාශ් කවුද ළමයි කවුද මන් දන්නේ අම්මා අප්පේ අම්මා දන්නවද එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා ඈ ඔය හත් දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඔය මම අක්ෂරත් එක වචනයක්වත් කතා කරලා නැහැ අම්මා ඔය ඔෆිස් එකට ආවම පස්සේ තමයි කතා කරේ එහෙමනම් ඒ කතාව ටිකක් අඩු කරගන්න මොනවා වුණත් ඒ ළමයට ටැලන්ට් එකක් තියෙන බව මට තේරෙනවා. මම හිතුවා ඒ ළමයාව පර්මනන්ට් කරලා මගේ සෙක්‍රටරි විදියට පත් කරගන්න. ෂා. මාත් ඒක හොඳයි. එහෙම හොඳයි. එහෙම හොඳයි. මේ එතකොට අම්මා මිස් මාතට මොකද වෙන්නේ? අනේ අම්මා ඔයා යාවත් ගන්නකො මට නම් එපා. මම ඒ ගැන තීරණය කරනම් පස්සේ. හා? හැටියට මලාමදයි කිව්වා. තියන්තම් කොහොම ෂේප් වුණා.
ගේමක් දෙන්න ගිහිල්ලා මාර්තදෙන් ආගේ ආකාශයකට ෆුල් ලව් වගේ. ආ. එතකොට මාර්ත ඇරෙන්න වෙන කවුරු හරි ලව්ද? ඒ වගේ අක්කා ඉන්නේ. අපේ අක්කා ඇරෙන්න මාර්ත ඇරෙන්න තව කවුරු හරි ඉන්නවද? නොදන්නේ මී යන සල් කුමරී. මොකක්ද අක්කි? මං එන සල් වගේද? පැණි නමක් කියන්නකෝ. නිකං පැණි නම? පැණි නමක්? ඉස්සලාම කියන්න ඔයා කවද්ද පැණි වැඩක් කරේ කියලා? ඔය කවදාවත් ආදරේ කරලා තියෙනවද? ඒවත් කරන්න ඕනිද? ඇත්තට මොකටද ඔය ආදරේ කියන්නේ? මම දන්නේ කොහමද? මේකත් හරියටම ඔයගේ රජවාසලේ වගේ තමයි. හැම තැනම පොලිස් රැකවරණය. අක්කි ආදරේට සීමාමයි නෑ කියනවනේ. ඉතින් ඔයාටත් පුළුවන් එහෙම යන්න. මට පුළුවන් කියන්නේ එහෙනම් තමුසරත් පුළුවන් වෙන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. මං තාම ඩවුන්ලෝඩ් වෙනවා. අනිත් එක අක්කි මං තාම නූපෝ හොයනවනේ. ඒකිව හොයාගන්න එපා. වෙන කෙනෙක්ව හොයාගන්න. ඔයා එයාව හොයාගත්තයි පස්සේ තමුසරත් වෙන්නේ අර මාතර වෙච්ච දේ තමයි. එහෙනම් අක්කණ්ඩියේ බියනවන්න. අපි දෙන්නම ප්‍රේම කරමු. බය නැතුව ඔය ආකාශයයට ආදරේ කරමු. මොකද කිව්වේ? ඉන්න මම ඔයාලා. ඔයි මෙන් අන්දෝස්කාරයත් අපිට ෂේප් එකේ හරහා සේන්දු කරන්න පුළුවන් නේ. අනේ අම්මේ මේ ඒගොල්ලෝ ඔවා බලාගත්තා අපි. පිටට නැහැ නේ ඌ. උඹ තාම චතුරංගයත් එක්ක ඔරොප්පුයි වගේ නේ. ඌ මොනවා කරන්නේද බං? මේ අදරි අපිට ආපහු සැරයක් කෑම ඕඩර් එකක් එහාට දෙන්න පුළුවන් වෙයි නේ. අනේ මේ මට නම් ආයෙ මෙහෙට බත් අදින්න බෑ. ඔන්න මං දැම්මම කිව්වා. හරි. මට නිකන් ආපහු ලෙඩ දා ගන්න බෑ. ඒකත් එහෙමද? හෑ මදුරි. චතුරංගියගේ අන්දොස්කාරයයි අතර තියෙන හිතවත්කම මොකද්ද? චතුරංගිය ඔහොමිට මහර පැණියෙක් කම්මේ. මිනිහා ඇහෙන්නේ අතර වෙලා හිටියේ. ෂුවර් එකට අංකල්ගේ දුවට පැණි හරන්නේ. අන්දොස් අංකල්ටත් ඉන්නනේ මං විතර දුවේ. ඔන්න බලපන් වාසනාව. ගෙවල් දොරවලුයි මගුලුයි එකට. මට මොකෝ? ඒ මාමයි බෑනේ ඕන කුදියක් ගහගත්තා. මට ඔය කොල්ලෝ පස්සේ යන්න බෑ. උන්ට ඕන නම් ඉන්නද? අම්මා හිතුවා මේ මදුරිට අර පේමන්ට් එක ගිහුණා බත් කකට එකක් කියලා. අප්පා! වැඩක් කරගන්න බැරි වුණාට මොකද පෝච්චියක් වගේ කට පොඩ නම් තියෙනවා. බල! බල කිව්වම බල! බල! ගහන්න නම් දාන්න ඕනේ මොන එකකට? සෑන්ඩ්‍රු. දැන් ඔය ෂෙරින්ලා තැන් තැන්වල ඉන්නේ අපරාධනේ. තුන් දිනාටම මෙහෙ ඇවිල්ලා ඉන්න පුළුවන් නේ. I can understand sana. ඒ උනාට ෂෙරින් හරි ආඩම්බරයි. පොඩි කාලේ ඉඳලම එහෙමයි. මට පපා කියන්නත් හකමැති ගානයි. ඒ මොකද? ෂෙරින් මිස්ටර් ඇන්ඩ්‍රූට ආදරේ නැතුවද? නැතුව නෙමෙයි මිස්ටර් චතුරංග. ෂෙරින්ට මගේ වැඩ ඇල්ලුවේ නෑ. But I love my daughter. මම ෂෙරින්ට කීයක් හරි එකතු කරලා දෙන්න ගිහිල්ලා තමයි දිලීපයට අහු වුනේ. දිලීපයා අපේ පවුලේ සියලුම දේවල් විනාශ කරා. ඉතින් දැන් ওই විදියට ෂෙරින් මිස්ටර් ඇන්ඩ්‍රෝ බලන්නවත් මෙහෙට එන එකක් නැද්ද? එයා ආඩම්බරයි. මට කිසි තැනක් නැති මිනිහෙක්. I have no place anywhere. ඉතින්
එයාට මං ගැන ආඩම්බර වෙන්න බෑ. එයා මං ගැන ලැජ්ජ වෙනවා. ෂා මාර වැඩේ නේද? දැන් ඉතින් මොනව කරන්නද? ඇයි මිස්ටර් චතුරංග? ඔයාට ප්‍රශ්නයක්ද? නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ. මම මේ ගේ ගත්තනේ. දැන් ඉතින් ගේ බලා ගන්න කෙනෙකුත් නෑ. අපිව බලා ගන්න කෙනෙකුත් නෑ. Don't worry sana. මේ මං ඉන්නෝනේ. මටත් ඉතින් යන්න තැනක් නෑනේ. බන්ටි ඇන්ටි නම් කිව්වා අද දවස් විතරක් මෙහෙ ඉන්නේ කියලා. මලා නිකන් ණය දෙන සමිතියක් ගෙදර දාගත්තා වගේ තියෙයි. සනා මට මොකක්ද කිව්වද? නෑ නෑ මොකුත් කිව්වේ නෑ. මම මේ හිතුවේ මේ කෑම ප්‍රශ්න ගැන. අයියෝ ඒ ගැන ගණන් ගන්න එපා කිසි දෙයකට. අපිට බන්ටි ඇන්ටිගෙන් කෑම ගන්න පුළුවන් නේ. හරි? මම දැන් බන්ටි ඇන්ටි හම්බෙලා ඒ ගැන කතා කරගෙන ඉන්නම්. ඕකේ. නාලක ලියුකේ බණ්ඩාර. එතකොට එයා එයාද චාපා බඳින්න ඉන්නේ? ඔව්. ඒ ඔයා යව දන්නවද? නෑ නෑ. අහලා පුරුදුයි වගේ. ඒකයි.